ජීවිතේ බොහෝ දේවල් වචනවලින් කියා ගන්න බැරි වූ තැන කලාව බිහි වුණා කියලා කියනවනේ. ඇත්තටම වචන 1000කින් කියා ගන්න බැරි දෙයක් කලාකෘතියක් ඔස්සේ අපිට දනවන්නට සම්ප්‍රේෂණය කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් කලාවේ අපූර්වත්වය හොයාගෙන අපි අද තාවා මේ කලාමංජරි 1984 වසරේ තිරගත වුණු දඩේම චිත්‍රපටය වසන්ත ඔබේසේකරෙන් අධ්‍යක්ෂණය කළ දඩේම චිත්‍රපටය ඔබ බොහෝ දෙනෙකුට තාමත් මතකයි. අපේ සිනමාවේ සුවිශේෂී චිත්‍රපටයක් කිව්වොත් ඒකේ වරදක් නැහැ. මේ චිත්‍රපටයේ තවත් දිගුවක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. එහි නම දඩඉම. චිත්‍රපටය තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නියෝමාල් පෙරේරා මහත්මයා. ඉතින් මේ වෙනකොටත් අන්තර්ජාතික සම්මාන රැසක් දිනාගෙන තියෙනවා මේ චිත්‍රපටය. ජැක්සන් ඇන්තනි, ඒ වගේම ස්වර්ණා මල්ලවාරච්චි, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක්, රංගදරයන් රැසක් මේ චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් අපි හැමෝම නරඹන්නට ආසාවෙන් ඉන්න මේ චිත්‍රපටය ගැන අපි මෙහි අධ්‍යක්ෂතුමාගෙන්ම මේ විශේෂඥ වෛද්‍යවරයාගෙන්ම අහලා මේ විදිහට දැනගමු. තමා දඩයම් වන විට සෑම දඩයක් කාරයෙක්ම දකින්නේද ඒ ගිනිගත් අන්ධකාරයමයි. දඩයක් කරුවෙකුගේ සිහිවට නැත්තේ මට පමණද? මගේ පළවෙනි වෘත්තාන්තික චිත්‍රපටිය තමයි දඩඉම. මේ දඩඉම චිත්‍රපටිය විශේෂත්වයක් වන්නේ එක 1983-84 වර්ෂයේදී තිරගත වූ වසන්ත උබේසේකර ශූරීන්ගේ දඩඉම චිත්‍රපටය පාදක කරගෙන තමයි මේ දඩඉම නිර්මාණය වෙන්නේ. දඩඉම චිත්‍රපටිය මතනේ සෑම දෙනෙක්ම නරබලා ඇති. ඒ දඩඉම චිත්‍රපටියේ අවසානයේදී රත්මලි කැකුලාවල කියන කාන්තාව මිය යනවා. නමුත් ඒ චිත්‍රපටියේ කිහිප දෙනෙක් ජීවතුන් අතර ඉතුරු වෙනවා. ඉතින් මගේ මේ දඩඉම කියන චිත්‍රපටියේදී මම කල්පනා කෙරුවේ සාමාන්‍ය චිත්‍රපටියක අපි අහලා තියෙනවා, බල්ලා තියෙනවා, දකුණු ඉන්දියානු චිත්‍රපට එහෙම. ඒ සෑම බොහෝ චිත්‍රපටවලදී සාමාන්‍ය දුෂ්ටයට එහෙම නැත්නම් වරදක් කරන්නාට දඩුවමක් ලැබෙනවාමයි. නමුත් මොන හේතුවක් නිසාද දන්නේ වසන්ත ඔබේසේකර දඩඉම චිත්‍රපටියේදී එම වරද කරපු කෙනාට දඩුවමක් ලබා දෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කරුවා මේක කොහොමද මම මේක තවදුරටත් දිගහැරුමක් හැටියට ගෙනියන්නේ කියලා. ඉතින් ඒකින්ද තමයි මම දඩඉම චිත්‍රපටය නිර්මාණය කරුවේ. ඒක සංකල්පය සහ තිර රචනය සියල්ලම මා සතුයි. ඉතින් ඒකෙදී මම කල්පනා කරුවේ දඩඉම චිත්‍රපටයේ ඉතිරි වෙලා ඉන චරිත වසර 30කින් කල්ගත වුණාට පස්සේ ඒගොල්ලෝ යම්කිසි විදියකින් අහඹු විදියට හමු වුණොත් මොන වගේ කතාවක් ගොඩනැගෙනවද කියලා. ඉතින් ඒක තමයි මගේ දඩඉම චිත්‍රපටයේ කතාවේ සාරාංශය. ඉතින් ඒකේ අවසානයේදී දඩුවම් ලැබිය යුත්තන්ට දඩුවමක් ලබා දීම තමයි මම මගේ චිත්‍රපටයෙන් ඉෂ්ට කරන්නේ. මේකෙදී ප්‍රධාන චරිත ලෙස ස්වර්ණ මල්ලවාරච්චි, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා සහ අකිල දනුද්දර රඟපානවා. ඊට අමතරව මම මරියෝන් වෙත්තසිංහ නවක නිලියක් හඳුනාලා දෙනවා. මගේ චිත්‍රපටිය ජාත්‍යන්තර සම්මාන කිහිපයක් ලැබුවා. අත වශයෙන්ම ජාත්‍යන්තර සම්මාන 5කින් පිදුම් ලැබුවා. ඉන්දියාවේ කල්කටා ඉන්ටර්නේශනල් ෆෙස්ටිවල් එකේ සම්මාන දේවකුත්, සිංගප්පූරුවේ ජාත්‍යන්තර සම්මානයකුත් සහ නීස්වල මගේ කැමරාව හසුරන රුවන් කොස්තා සම්මානයක් ලබා ගත්තා. ඊට අමතර ඇමරිකාවේ හූස්ටන්වල ප්ලැටිනම් රෙමි කියන ත්‍යාගෙන් මම පිදුම් ලැබුවා කුළුඳුල් චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා හැටියට. ඊට අමතරව මගේ චිත්‍රපටිය අටපාරක් නිර්දේශ වුණා ජාත්‍යන්තර සිනමා චිත්‍රපටි සම්මාන උළෙලවල්වලදී. මේ චිත්‍රපටිය අපි තිරගත කරන්න බලාපොරොත්තු හිටියා දැනට වසර 2කට විතර ප්‍රථමව. නමුත් අපේ රට තුළ ඇතිවෙච්ච වසංගත තත්ත්වය නිසා මේක කල් දැමීමට සිද්ධ වුණා. මගෙන් කීප දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මෙවැනි කතාවක් මෙවැනි සංකල්පයක් ඇතිවීමට මොන හරි හේතුවක් තියෙනවද කියලා. ඇත්ත වශයෙන්ම එක විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි 2017 වර්ෂයේදී ඒක විශේෂ අවුරුද්දක් වුණා ස්වර්ණමාලා මාරච්චිටත්. මොකද ඒ වසරේදී
ජනාධිපති සම්මාන උළෙලේදී ඈ ලයිෆ්ටයිම් ඇචීව්මන්ට් අවෝඩ් එක පුදුම් ලැබුවා. ඉතින් ඒ සම්මාන උළෙලට මම ගිය අවස්ථාවේදී ඒක පටන් ගන්න විටදී නිවේදක වේදිකාවට ඇවිල්ලා ඒ වෙලාවේ පසුබිම් යම්කිසි සද්දයක් අපිට ඇහෙන්න සැලැස්සුවා. ඒකේ ඒ නිවේදක ඇහුවා මේ ශබ්දය මොකද්ද කියලා ඔබට කියන්න පුළුවන්ද කියලා. ඒ ශබ්දය තමයි ඈත කාර් එකක් ඉතාමත් වේගෙන් යන ශබ්දයක්. ඉතින් මට ඔළුවට ආව මොකද්ද ඒ ශබ්දේ කියලා. නමුත් මම දෙපැත්ත බලනකොට මම දැනගත්තා අනිත් ඒක නරඹන්නනුත් මුමුණුනවා මේක මේ දඩේම චිත්‍රපටයේ නේද දඩේම නේද කියලා. මම ඒ වෙලාවේ මගේ ඔළුවට දැනිච්ච දේ තමයි දඩේම චිත්‍රපටයේ කොච්චර ප්‍රබලද වැඩිකොටම මේ කාර් එකේ සද්දේ කොච්චර ප්‍රබලද කියලා. මම ඒ වෙලාවේ ඒ සමාන වල නර්මන අතරදී මම කල්පනා කරපු දෙයක් තමයි අපි ඕනම චිත්‍රපටයක් බලලා අපිට හුඟක් වෙලාවට නළු නිලියන් නම් මතකයි විකට නළුවා මතකයි එහෙම නැත්නම් සින්දු ටික කටපාඩම් සමහරවිට දෙබස් කටපාඩම්. නමුත් කිසිම දවසක පසුබිම් ශබ්දයක් මතකෙ හිටින්න විදියක් නැහැ. නමුත් දඩේම චිත්‍රපටයේ මේ කාර්කේ ශබ්දය අපේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඒකේ සිත්තරට කිඳා බහැලා ඉවරයි. ඒක එච්චරට මතකෙ අවුරුදු 30ක් යනකම් තාම මතකයක් තියෙනවා. ඉතින් මම ඒ වෙලාවේ හිතුවා මේ දඩේම මාර හුඟා ප්‍රබල චිත්‍රපටයක් කියලා. ඉතින් චිත්‍රපටය අවසන් වුණාට පස්සේ මම ස්වර්ණ මල්ලාරච්චිට ඇවිල්ලා මොකද ස්වර්ණ මල්ලාරච්චි කියන්නේ අපි දෙන්න හුඟක් මිත්‍ර වුණා. මොකද ස්වර්ණ මල්ලාරච්චිට ප්‍රතිකාර කෙරුවේ මමයි. ඉතින් එදා ඉඳම අපේ මිත්‍රත්වය දිගටම තියෙනවා. ඉතින් මම ඒ වෙලාවේ සුබපතන අවස්ථාවේදී මං කිව්වා ස්වර්ණ ඔයාට මතක ඇති මම ඔයාගේ සත්කම කරනකොට මම ඔයාට කිව්වා ඔයාට මම සත්කම කරනවා නමුත් ඔයාගෙන් මට පොරොන්දුවක් ඕන නැවතත් චිත්‍ර කලාවට චිත්‍රපටි කලාවට නැවතත් ඔබ පිවිසෙන්න ඕන කියලා. ඉතින් මම ඒක මම ආයෙත් මතක් කරනවා මේ වෙලාවේදීත් ඔයා කරුණාකරලා චිත්‍රපටි කලාවට පිවිසෙන්න කියලා. එතකොට මට ස්වර්ණ මල්ලාරච්චි කිව්වේ ඩොක්ටර් ෆිල්ම් එකක් කරනවා නම් ඊළඟ ෆිල්ම් එකේදී මම තමයි ඔයාගේ ෆිල්ම් එකේ ඇඩ් කරන්න කිව්වා. මගේ වෙලාවේ නිකන් කටට ආවා එහෙමනම් අපි දඩේම 2 කරමු කියලා. එතකොට අන්න ඒක හොඳ අදහසක් කියලා ස්වර්ණ කිව්වා. ඉතින් එතනින් තමයි මේක මේ සංකල්පය මගේ හිතේ වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉතින් මම එදා ඉඳන් මම කල්පනා කරුවා අවුරුදු 30 කල්පනා කළා. මම මේක කොමාර කරලා කතාවක් හිටර හදන්න ඕන කියලා එදා තමයි ඒක ආරම්භය පටන් ගත්තේ. ඊළඟ දේ තමයි මම හිතනවා මේ මගෙන් අහන තව ලොකු ප්‍රශ්නයක් තමයි කුළුඳුල් අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඉතාමත් ප්‍රවීණ නළුවන් 3 දෙනෙක් ස්වර්ණ මල්ලාරච්චි ජැක්සන් ඇන්තනි සහ මහේන්ද්‍ර පෙරේරා අධ්‍යක්ෂණය කිරීමේදී ඔබට තිබිච්ච අපහසුතාවල් මොනවාද එහෙම නැත්නම් ඔබ කොහොමද ඒක කරගත්තේ කියන එක. මම හිතනවා ඒ එතනදී ඉතාමත් ප්‍රවීණ නළු නිලියන් හසුරවන එක ලේසි මං හිතන්නේ නවකයන්ව හසුරවනට වැඩිය. මොකද ඒගොල්ලන්ට ලොකු දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ හිතේ තියෙන නිර්මාණාත්මක අදහස ඒගොල්ලන්ට කිව්වම ඒක එක ෂොට් එකෙන්ම ඒගොල්ලෝ ඒක එලි දක්වනවා. ඉතින් මං හිතන්නේ ඒක මට ලොකු අපහසුාවක් වුණා කියලා. ඉතින් ඒ වෙනි අවස්ථාවලදී මම හිතන්නේ ඒ 3 දෙනාගෙන්ම ලැබපු උදව්වල් උපදෙස් මම ඉතාමත් අගය කරනවා. ඉතින් ඒවත් එක්ක තමයි මම මේ චිත්‍රපටය සාර්ථකව නිම කරන්නට මට පුළුවන්කමක් ලැබුණේ. ඉතින් ඒ අවස්ථාවේදී මම විශේෂයෙන්ම ස්වර්ණමාලාර්චිටත් ජැක්සන් ඇන්තනීටත් මහේන්ද්‍ර පෙරේරාටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ දැන්ට තියෙන රටේ පවතින තත්ත්වයන් බොහෝ දුරට මේ වසර අවසාන වෙද්දී අඩුවේ කියලා බලාපොරොත්තු ඇතිව ලබන වසරේදීවත් මේක මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිරගත කරන්න. සෑම වසරකම මැදින් මස 8 වෙනිදාට යෙදිලා තියෙනවාලු දිනක් ලෝකේ ගැහැණුන්ට ලොව කාන්තා දින කියනවා අදවන් ඒ දිනට සැලකිලි බොහෝ මයිලු ඉතින් එදින ගැහැණු අපට කාන්තා දිනේ කියන නමින් තමයි ඒ කවි පන්තිය රචනා කරලා තියෙන්නේ. මගේ අතේ තියෙන්නේ කාව්‍ය සංග්‍රහයක් නිස්සාර. මෙහි හිමිකාරිය තමයි කවීෂා තිලකසිරි. ඉතින් තවමත් උසස් අධ්‍යාපනයේ නිරත වන ඇය සඳස් ආකෘතිය නැත්තම් මේ සිව්පද ආකෘතියට තමයි මේ සියලුම කවි රචනා කරලා තියෙන්නේ. ඉතින් අද කාලේ බොහෝ දෙනෙක්
නිසඳස් ආකෘතියට නැත්නම් හයිකු ආකෘතියට වැඩි ප්‍රියතාවයක් දක්වද්දී යොමු වෙද්දී මේ සියලුම කාව්‍ය පන්ති සිව්පද ආකෘතියෙන් රචනා කරලා තිබීම විශේෂයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් අපි හිතුවා ඇයගෙන් මේ කාව්‍ය සංග්‍රහය ගැන මේ විදිහට අහන්න නිසා අපි අද ඇයට ආරාධනා කරා. රසවින්දුලිය තිලකසිරි මම මගේ ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හදාරලා අවසන් කරා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව හදාරමින් ඉන්නවා. නිස්සාර කියලා කියන්නේ මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය. අතරම මේක 2019 අවුරුද්දේ තමයි රචනා කරලා අවසන් කරන්නේ. නිස්සාර ලියන්න පසුබිම සැකසෙන්නේ අතරම සමාජයේ මිනිස්සු මම මෙච්චර කාලයක් අත්විඳපු දේවල් අත්දැකපු දේවල් මේ හැමදේම නිස්සාර කාව්‍ය සංග්‍රහය ලියන්න පදනම සැකසෙනවා. වර්තමාන සමාජයේ ගත්තොත් ගොඩක් සංකීර්ණ වෙලා තියෙනවා. සල්ලි පසුපස මුදල් පසුපස හඹා යන මිනිස්සු අධි වේගකාරී ජීවන රටාවකට යොමු වෙලා තියෙනවා. ඉතින් ඇත්තරම මිනිස්සුන්ට සමහරක් වෙලාවට අපි මේ ලෝකෙට ආවේ ඇයි ඉපදුනේ ඇයි මිනිස්සෙක් විදිහට මේ ලෝකේ අපි දෙයක් කරන්න ඕනේ නේද කියන එක ගොඩක් මිනිස්සු අමතක කරලා තියෙනවා. ඉතින් ඊර්ෂ්‍යාව වෛරය තරහව පීඩනය ආතතිය මේ වගේ ඍණාත්මක සිතුවිලි වලින් මිනිස්සුන්ගේ හිත පිරීලා තියෙනවා. මේ වගේ කාලෙක එහෙම උනේ ඇත්තරම පාලකයන්ගේ වරදින්ද පාලන ක්‍රමයේ වරදින්ද ජනතාවගේ වරදින්ද කියලා කියන්න තේරෙන්නේ නැහැ. නමුත් හරිම ඛේදවාචකයක් තමයි සමාජයේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ පසුබිමක් යටතේ තමයි නිස්සාර කියන කාව්‍ය ග්‍රන්ථය රචනා වෙන්නේ. මිනිසුන්ට ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, පරිත්‍යාගය, විරහව මේ හැමදේම ගැන සමාජයට පණිවිඩයක් දෙන්න තමයි මට මේ ග්‍රන්ථයෙන් ඕන කරේ. වර්තමාන සමාජය දැක්කම දකින්න තියෙන දෙයක් තමයි සමාජයේ අද විද්‍යාව තාක්ෂණයේ දියුණුවත් එක්කලා ගොඩක් ඩිජිටල් කරණය වෙලා තියෙනවා. අද අලුත් පරම්පරාවේ බහුතරයක් දෙනා ලෝකේ දකින්න පුරුදු වෙලා තියෙන්නේ මේ ස්ක්‍රීන් එකෙන්. රාමුවක් ඇතුලේ තමයි ඒගොල්ලෝ ලෝකේ දකින්නේ. එතනින් එහා දෙයක් සජීවීව දැකලා රස විඳින්න පුරුද්දක් වර්තමානයේ බහුතරයකට නැති බව මම දැකලා තියෙනවා. දැන් මට තාම අවුරුදු 20 ගානයි. අපේ අම්මලා තාත්තලා මම පොඩි කාලේ මාව නලවන්න කවි ගීත කිව්වා, පුංචි කතන්දර කියලා දුන්නා, නැලවිලි ගීත කිව්වා. හැබැයි අද වර්තමාන සමාජය ගත්තොත් මම ඒක දකින්නේ අලුතෙන් ඉපදෙන අපේ චූටි දුව දරුවන්ට අමරිතා තාත්තලා ගොඩක් වෙලාවට නැලවිලි ගීතේ දාලා දෙන්නේ, ගොඩක් වෙලාවට ලැප් එකෙන් YouTube එකෙන් ඔන් කරලා බබාලව නලවන්න පාවිච්චි කරන්නේ තාක්ෂණයම විතරයි. ඉතින් මලක් ගත්තොත් ඒ මල ඇත්තරම ගහක් ගාවට ගිහිල්ලා මල පෙන්වන්නේ නැතුව බබාට අරලිය මලක් පෙන්වන්න කිව්වොත් ඒ අරලිය මල පෙන්වන්නේ ස්ක්‍රීන් එකෙන් ගොඩක් වෙලාවට. ඇත්තටම සජීවීව දෙයක් රස විඳින්න දරුවන් හුරු කරලා නැහැ. ඉතින් ඇත්තටම ඒක ලොකු ඛේදවාචකයක් වෙලා තියෙනවා. පොතපතවල කියවලා රස විඳින්න දරුවන්ට පුරුදු කරලා නැහැ. ඉතින් ඒ හැමදේම ගැන නිස්සාර කාව්‍ය සංග්‍රහයේ කතා වෙනවා. දරුවන් හැදිය යුතු ආකාරයේ යහපත් දරුවෙක්ව සමාජයට කොහොමද අපි දායාද කරන්න ඕනේ කියන එක විශේෂයෙන් මම අවධානය යොමු කරපු දෙයක්. මේ පොතේ පිදුම මම ලබා දෙන්නේ හසන්ත ශ්‍රීලාල් හෙට්ටිආරච්චි මහත්මයාට, ස්වාධීන රූපවාහිනියේ මම පොඩි කාලේ ඉඳලා ගොඩක් ගරු කරන චරිතයක්. ඉතින් ඒ වගේම කියනෝනේ සඳස් ආකාරයෙන් තමයි සඳස් ආකෘතියෙන් තමයි පොත රචනා වෙන්නේ. මුලින් ඉඳලා අගටම සඳස් කාව්‍යයට මම පොඩි කාලේ ඉඳලා ගොඩක් ප්‍රිය කළා. ඉතින් ළඟදිම ලංකාවේ පොත් හලවල් වලට මේ පොත පැමිණෙනවා. ඉතින් පාඨක ඔබට ආරාධනා කරනවා පොත කියවලා රස විඳලා ඔයගලගේ අදහස්, යෝජනා, චෝදනා හැමදේම මට කියන්න. මොකද මේ මගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය ඉඳලා හින්දා ඒක මගේ අනාගතයට ගොඩක් වැඩදායක වෙයි කියලා. ටිකක් වෙනස් අලුත් චිත්‍රපටයක් ගැන කියන්නේ. ඇත්තම මේ ටිකක් වෙනස් කියනත් බෑ, ගොඩක් වෙනස් චිත්‍රපටයක් කිව්වොත් වරදක් නැහැ. මොකද මේ චිත්‍රපටයේ මේ චරිත නිරූපණය කරන්නේ රංගන ශිල්පියෙකුයි රංගන ශිල්පිනියකයි. ඒ කියන්නේ දිල්හානි අශෝකමාලා මහත්මියයි සංජීවී උපේන්ද්‍රයි.
ඉතින් මුළු චිත්‍රපටයේ පුරාම මේ දෙදෙනාගේ රංගනය තමයි දකින්න ලැබෙන්නේ වගේම ආලෝකකරණේ වේශ නිරූපණේ මේ මේ වගේ වෙනසක් තියෙනවා. ඉතින් මේ 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 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ එම් සෆීර් මහත්මයා. ඉතින් ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. ඉතින් මේ වෙනස්කම ගැන සහ මේ වෙනස් චිත්‍රපටය ගැන අපි අධ්‍යක්ෂවරයාගෙන් මේ විදිහට ඇහුවා. ඔබ මට ඔබ මට කවියකි තේරුම් ගන්න බැහැ. ඩ්‍රයිවර් දන්නවද මං අර අම්බලංගොඩ ඉස්කෝල ළඟ නතර වුණේ ඇයි කියලා? මේක ගැන යම් හැඳින්වීමක් කළොත් දැන් මම සිනමාකරුවෙක් නෙවෙයි කියලා මං පටන් ගන්නකොටම කිව්වා. නමුත් මට උවමනාවක් තිබුණා. මෙතෙක් මම සිනමාකරුවෙක් නොවුණාට මට ඕන චිත්‍රපටිය මට ඕන විදිහට නිදහසේ කරන්න. එතකොට මේ චිත්‍රපටියේ පුරාවටම නළුවෙක් සහ නිලියක් විතරයි ඉන්නේ. මේකේ රංගනය දෙන්නේ දිලානි ඒකනායක සහ සංජීව උපේන්ද්‍ර. ඉතින් දිලානි සහ සංජීව කියන්නේ තාම පළපුරුදු රූපණවේදීන්. අර නළුවන් නිලියන්ට වඩා මම විශ්වාස කරන වුන් රූපණවේදීන්. ඉතින් ඔවුන් එක්ක මම ගොඩාක් කාලයක් වැඩ කරා චිත්‍රපටියේ පිටපත සම්බන්ධව. ඇත්තටම රූගත කිරීම කාලේ අපේ හරිම සීමිතයි. නමුත් ඊට වඩා වැඩි කාලයක් අපි චිත්‍රපටිය සඳහා පිටපත සඳහා වැඩ කරන්න අපි ලොකු කාලයක් යෙදුවා. ඉතින් මම නාට්‍යකරුවෙක් හැටියට මම විශ්වාස කරනවා මේ රංග නොපා රංගපෑම කියන එක හරි ප්‍රබල මාධ්‍යයක් කියලා ලෝකේ. මොකද මගේ විෂය කන්ටෙම්පරරි ඇක්ටිං හින්දා මම ඉති උත්සාහයක් දරුවා මේ දිල්ලහනි සහ සංජීවත් එක්ක රංග නොපා රංගපාන්නේ කොහොමද කියලා. අනිත් පැත්තෙන් තාක්ෂණිකව ගත්තොත් මම හිතාමතාම හිතුවක්කාර වැඩ ටිකක් කළා. මගේ චිත්‍රපටිය පුරාවටම ආලෝකය භාවිතා වෙන්නේ ස්වභාවික ආලෝකය. ඒත් එක්කම අංග රචනයක් මම භාවිතා කරන්නේ නැහැ. ඉතාමත් දීප්තිමත් තනි වර්ණයේ ඇඳුම් පාවිච්චි වෙන්නේ. චිත්‍රපටියේ සමස්තය ගැන කිව්වොත් අපි කිලෝමීටර් 1498ක් මෙම චිත්‍රපටිය රූගත කිරීම කරනවා ලංකාව වටේ එක රවුමක්. ඉතින් ඒ කාලය ඇතුළතදී කාන්තාවක් සහ පිරිමියෙක්ගේ ජීවිතවල යම් යම් අතීතයන් නිරාවරණය වෙමින් යන එක තමයි මම චිත්‍රපටිය ඇතුලේ කියන්න උත්සාහ කළේ. මොකද අපි ලංකාව ගත්තොත් ලංකාව හරි වෙනස් රටක්. මොකද කිසිම ගෝගෝලීය සීමාවන් වලින් වෙන් වෙන් නැතුව බොහෝ වෙලාවට සෑම කිලෝමීටර් 50කට 100ක් අතර දුරකදී හැමදේම වෙනස් වෙනවා. මිනිසුන්ගේ පාට, මිනිසුන්ගේ හැසිරීම, මිනිසුන්ගේ සංස්කෘතිය, මිනිස්සු අඳින පළඳින විදිය මේ සියල්ල කිලෝමීටර් 50ක් 75ක් ඇතුළත වෙනස් වෙනවා. ඉතින් මට උමනාව තිබුණේ මෙන්න මේ මිනිසුන්ගේ පසුබිම් ජීවිතවල තියෙන කතන්දරේ චිත්‍රපටිය ඇතුළට ගේන්න. මේ චිත්‍රපටිය රූගත කරපු සෑම තැනක්ම මම අතීතයේ ගිය කාලයක් ජීවත් වෙච්ච කාලයක් වැඩ කරපු විවිධ මිනිසුන්ගේ කතන්දර අහපු දැකපු විඳපු කෙනෙක්. ඉතින් ඒවා මම චිත්‍රපටිය ඇතුළට ගේන්න උත්සාහ කරනවා කාන්තාවගේ චරිතේ මාර්ගයෙන්. අනිත් පැත්තෙන් මම ඒ මේකේ ඉන්නේ කාන්තාවක් සහ රියදුරෙක්. ඔවුන් යන්නේ විවෘත ජීප් රථයක. ඉතින් ඒ විවෘත ජීප් රථයේ තමයි ඔවුන්ගේ සමස්ත ගමනම යෙදෙන්නේ. ඉතින් මේ ගමන ඇතුලේදී අසීමිතව නිරාවරණය වෙන සමාජය, සීමිතව නිරාවරණය වෙන චරිත. ඉතින් මෙන්න මේ කාරණා දෙක තුන ඉලක්ක කරගෙන තමයි මම චිත්‍රපටිය කළේ. ඉතින් මේකේ අපි විශේෂ මංගල දර්ශනයක් අපි ලංකාවේ පහුගිය මේ කාලේ පැවැත්තුවා. ඉතින් මට උත්සාහයක් තියෙනවා මේක ජාත්‍යන්තරයට ගෙනියන්න. ඉතින් අපි මේ වෙනකොටත් ඒ සඳහා වැඩ කටයුතු කරමින් ඉන්නවා. මම මේ චිත්‍රපටිය ජාත්‍යන්තරයට ගෙනියන්න. ඉතින් අපි ඒක ටික කාලයක් යනකොට දවසක මට හිතෙයි මට අවස්ථාව ලැබෙයි මේ රටේ මේක ප්‍රදර්ශනය කරන්න. ඉතින් ඒ අවස්ථාවේදීත් අපි විශ්වාස කරනවා වෙනස් දේවල් ඉල්ලන ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටිය වැළඳ ගනීවි. මේක ජනප්‍රිය ලක්ෂණ තියෙන ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක් නෙවෙයි. ඉතින් මම පෞද්ගලිකව කලාකාරයෙක් හැටියට විශ්වාස කරනවා අපි කරන අත්අදහ බැලීම් පෙරලා අපේ රටට වාසියක් වෙනවා, නැත්නම් හොඳක් වෙනවා. සෑම අත්අදහ බැලීමක්ම සාර්ථක
වෙනවා කියලා එකකුත් නැහැ නැහැ කියලා එකකුත් නැහැ නමුත් මම විශ්වාස කරනවා මම මේ කරපු පුංචි අත්අදා බැලීම එක්තරා විදිහක සිනමාව ඇතුලේ යම් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න තවත් අයට මාර්ගයක් අරින්න පාරක් වේවි කියලා මෙම චිත්‍රපටියේ රංගන ශිල්පීන්ට අමතරව මේකේ කැමරාකරණය කළේ සුරන් බෝපිටිය සුරන්ගේ පළවෙනි චිත්‍රපටිය මේකේ සංගීතය නිර්මාණය කළේ දුමින්දු කඩිගම්මු දුමින්දුගේ පළවෙනි චිත්‍රපටිය මේකේ සංස්කරණය සහ වර්ණ සංයෝජනය කරේ අසංක විමලසිරි ඒත් එක්කම මේකේ සහාය අධ්‍යක්ෂක කේෂාන් සේතුංග ඒත් එක්කම විධායක නිෂ්පාදක සුජීව පතිනිසේකර රේකිය නිෂ්පාදක මොහමඩ් සෆ්රාස් නිෂ්පාදන කළමනාකරු හැටියට වැඩ කළේ වීරසිංහ ජයසුන්දර ඉතින් මේ චිත්‍රපටිය සඳහා මම කියපු පසුබිම් ඇතුළෙත් මෙවැනි චිත්‍රපටයක් සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දුන්න මගේ මිත්‍රයන් පස් දෙනෙක් ඉන්නවා මහීල් මදුශංක තරිඳු ඉලේපෙරුම සම්පත් රාජපක්ෂ නිරෝෂ් කවිරත්න ඒත් එක්කම සුජීව පතිනිසේකර මේකේ ශබ්ද පරිපාලන කටයුතු ශබ්ද සංයෝජනයේ සහ ශබ්ද තාක්ෂණික කටයුතු කළේ තාරක බැද්දගේ ඒ සියලු දෙනාගේ සහයෝගයෙන් මම සාර්ථක සිනමා කෘතියක් කළා කියලා ඉතින් සාර්ථකත්වයේ අපි අනාගතයට බාර දෙමු අදට අපට යන්න කාලය ඇවිල්ලා කලාවේ අපූර්ව දේවල් හොයාගෙන අපි ආයෙන්නේ ලබන සතියේ ගිහින් එන්න